සමහරය අපිට හිතෙන්න පුළන් මේ අහම්බෙන් එයා මොන ගැහුණ කියල්. සමහරලාට ඔබ කොහේරි විදේශරටකට ගිය වෙලාවක වෙන්න පුළුවන් එක්ක ඔබ හදිසියේ නොසිතන විනෝද ගමනක් ගිහල්ලා බස්ක යනකොට කෝච්චය කියයනකොට ඇස ගැටෙන්නේ. හැබැයි දැක්ක ගමන් හිත ඇදිලා යනු. සමහර වෙලාට අ ජීවිතයේ ලක්ස ගණන් කෝඩි ගනම් මිනිස් එක්ක සමාජි වැඩ කරලලා ඇති රස්සාවල් කරන කොට පාරතොටේ මුණගැහිලා ඇති කතාගරලා ඇති හිනාවෙලා ඇති. දස දහස් ගනම් මිනිස්සු අතරේ. තමන්ගේ ජීවිතය එදිනෙදා යනෙනකොට කොච්චර මිනිසු කිනවා මුණගැහෙනවා හිනාාවෙනවා කතා කරන. හැබැයි ඒ සියල්ලට වඩා නොසිතපු විදිහට කෙනෙක්ගේ එක හිනාවක් එක වචනයක් කෙනෙක්ගේ ජීවිතය ඇදිලා යන්න පුළුවන්. හැබැයි මතකතියාගන්න. ඔබ අපි කවුරුත්. මේ බණහන සියලු දෙනාම ඒ ඇදිලයන්නේ යම් කිසි බැදීමක් එක්. ඒක සමහර වෙලාවට අකුසල විපාකයක් ගෙවන්න වෙන්න පුළුවන්. පුුණ්‍ය විපාකයක් විපාක දෙන්න වෙන්නත් පුළුවන්. දැම් බලන්න ජීවිතයේ මෙහෙම දේව ඔබට මේ ජීවිතය ස්‍රභහවි හොඳට තේරුම් ගන්න කොළුවන් සමහර ඉන්නවා අවුරුදු ගණන් ආදරෙක් දැකපු ගමන් හිත ඇදිලලායවා. දු මාදරයක් ඇති නො යා නැතුවරම ජීවත්තයෙන්න්න බෑ වගේ හිතෙනවා. එදකොට තමන්ගේ මුලු ලෝකෙ යා විතරයි කෙළ හිතෙන. ඊට පස්සේ හිට ඇදිල යනවා කොහොම හරි සම්බන්ධ වෙනවා කතාබහ කරනවා ඒ කටහඩහන් නැතුව ඉන්න බෑ රූපෙ දකිින් නැතුව ඉන්න බෑ කොහේටිය එහෙම බැදීන් ඇති වෙලා විවහත් වෙනවා. එහෙම කාලයක් ඉඳලා ඒ මිනිහගෙන්ම වදවිඳලා ගොටිකාලා අවසානයේ මිනිහගේම මැරුම් කනයි නැදද ඔබ හොඳට බලන්න මේ සමාජදදැකෙන් තුළ මොකද අපි මේ සමාජි කොඩාක් මිනිස්සුන්ට බන කියලා කතා කරලා සාමාන්‍ය හැම සේශ්‍රේකම අපි මිනිස්සු ඇසුරු කරලා තියෙන. උස සේත්‍රවල ඉඳම් මධ්‍යියම් පන්තිය අපරාධකරනයෝ අපි කොච්චර ගිහිල්ල බන්ධනාගාර ඇතුළේ බණ කියනවාද මහා දරුණු අපරාගකායෝ මිනි මරපුවාය ලුංගහටනිය ච්ච මනිස්ව පිීතු කරලා බණ කියලලා භවනා වැඩ සටහන් කරලා ඒ මිනිස්සු අඩාගෙන දුක කියනකොට අපිවට ඇහු කන්දීලලා ඔුන්ගේ හිතාදලා අපි ටෝනතරන් සමාජ අදදකින් තියෙනවා. ඒ තුළ සමහරයි අපිට මුණගැහිලා තියෙනවා අවුරුදදු දහායත් පහලව ආදරය කරලා. ජීවිතේ විවාහවෙලා කාලයක් ඉඳලා දරුවට ලැබිලා අවසානය. පුංචි දකට එක්ක පොඩි බහිබස්වීම පොඩි සැකයක් කවුරු හරි කියපු කියේලමක් මේ වගේ දෙයක් මත් අර බිරිඳ මරලා එල්ලුම් ගාත්නිය වෙලා හිරේ ඉන්න මිනිස්වා අපිට මොන ගැහිලතියෙන. එතකොට ජීවිතයේ ස්වභාවය තමයි අර දැකපු ගමන් හිත ඇදිලා යනකොට හිතුන්නෑ කවදහරි මාව මරන්නමීම මිනිහ කියර දැක්කෙනෑ. ආදරය කරනකොට මටමයා නැතුව බෑකෙලා හිතනකොට හිතුන්නේ ගම කවදහරි ැරුම් කයි කියල හිතුන්නේ. එකට ජීවත් එනකොට එකට කාලවීල එක ගෙදර ඉන්නකොට ආදරය කරන කොට කවදාවත් හිතුන්න මේ මිනි කවදහරි මාව මරයික හැබැයි කාලයක් ඉඳලා අර කර්ම විපාකි විපාක දෙන්න මෝරලා එන අවස්ථාවක් එෙනම් එතකං මේක තමයි ජීවිතවල ස්වභාවෙ